ජීවිතය දර්පානු කෝලව දකින්නට ඒ අවසි මග නිමල සද්ධරම මේ නොබට බහතාතේෙන චාතියේ බෞධනාලිකාප, ඔෞධ අරෝපවාහිනය මේ පැතිී ඔබයත සන්නිපේතනය කරන සදහම් ොතු වැලදේශනාමාලාබේ අතු තිනට ගීමතදේශනාභ අප මෙෙලෙසින්නාරභ කරන්නේ. ජනාවන්ුවෙන් සුපුෘදුතු පරිදි සිදුකලා වූ කෞරවනි ආරාධනාවෙන්, උතුම් මූදම් සබහාමන්්ඩ පේ වෙත වැඩපකොට වැඩහිදින පින්වත් ස්වමිණහන්සේ පූජනීය කෝරලයාකම සරණතිස්ස කෞරවනය ස්වබිනහන්සේ අපිහැමතිනාම පළමුුවෙන් සාතුනාතනන්වා නමස්කාර පූර්කව පිළිගනිමු සාතුෝසාතෝසාතෝ. රප අනි ඔසේ ධර්දාායක් ලෙසේන් ේදේශනාව බොලු මහද ෝක්‍යාවිත සනිවේතනය කරන්නට හද දවසේ සැදැහැති දායකත්වේ ලබාද මෙෙන් කටයුතු කරනවා ලොගේකුට පදිංචි RMD අනුරුෘද්ධ මහතා ප්‍රමුකව සුනේත්‍රාපීර සිංහ අසේලචානක සහ සසංක යන සැදහැති පින්වත් පිටිස. සමන්තාචකවාලිසු අත්‍රාග් ජන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තුු සග්ග මොක්කදන් ධම්මස් සවනෙ කාලු අයන් බදන්තා ධම්මස් සවනෙ කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්ත නමුතස්ස බගවතු වරහතුු සබ්බ දම්මි සු අප අපටහතඥනචරස්ස දස බලදරස්ස චතුವසාර ජවිසාරදස්ස ස සතුತමස්ස දම්මිසරස්ස දම්මරජස්ස දම්මසාමස තතාගතස්ස සබjuුණು සම සම්බුද්ධස්ස නමෝතස්සෙ භග වතුුවර හතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්සෙ දස බලදරස්සෙ චතුවීසාර්්‍ය විසාරෙදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ දම්මිස්සෙරස්සෙ දම්මරාජස්සෙ දම්මසාමිස ගතස්සේ සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතු අරහතු සබ්බ දම්මිසු අපපටිහතඥානචාරස්සෙ දස බල දරස්ස චතුවීසාර්‍ය විසාරදස්සෙ සබ්බ සත්තු මස්සෙ දම්මිසරස්සෙ දම්මරාජස්සෙ දම්මසාමිස්සෙ තතාගතස්සේ සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්දස්සේ සද්ධර්මශිරාවක සැදැහැවත් කාරුණික පින්නතුනී බොෝම ශ්‍රදධාවෙන් යුක්තව මෙසියලු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාලෙ පරම ගම්බීර වූ ශ්‍රීසත් ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද, අනුසාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිතිභවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීමේ බලාපරොත්තු ඇතුව. ඒ උතුම් බලාපරොත්තු උතුම් පාර්ථනා එලෙසින්ම මුදුන් පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ සද්ධර්මදානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් සියලු දෙනාාටම හේතුවේවා කළ ආශිර්වාද කරනවා පින්නතුන මේ සදහම් මුතුවැල ධරම දේශනාමාලාවී මේ දවස් වල අපි සාකච්ඡා කරනු ලබන්නේ උතුම් වූ රතන සූත්‍ර දේශනාව පිළිබඳව ඒ උතුම් සූත්‍ර දේශනාව ඇසිරු කරගෙන අපි සාකච්ඡා කරමින් ඉන්නේ රතන සූත්‍ර දේශනාවේ දහවෙනි ගාතා රථනය ඒ ගාථ රථනය මුල් කරගෙන අපේ එක ධර්ම දේශනාවක් පහුගේ සතියේ නිමා කරන්්ඩ යෙදනා ඒ සමස්ත වසයෙන් රතන සූත්‍ර දේශනාවෙන් සිදුකළ හතලිස් අටවෙනි ධර්ම දේශනාව එදා දේශනාව නතරකරපු තැනෙ දලා දහවෙනි ගාථාවේම සාකච්ඡා කළීති ඉදුරු කාරණා ටික උතුන් වූ රතන සූත්‍ර දේශනෙන් දේශනාව ඇසුරෙන් සිදුකරනු ලබන හතලිස් නමවන ධර්ම දේශනාව හැටියට මේ දේශනාව සිද්ධ කරන්න බලාපොරොත්ව වෙනවා. පිනතුනි අපි පහුගිය දේශනාවෙන් සාකච්ඡා කලා ෂයෙන් භාග්‍යතුන් වන්සේ පිළිබඳව තියන සැකය. අපි සාකච්ඡා කරමින් හිටී විතිච්චාව පිළිබඳව. එදට විතිකිච්චාව කියන කියන්නේ සැකයට කවුරු පිළිබඳව සැකයද. අපි කෙටියෙන් සඳහන් කරනවා බුද්ධාදී අටතැන පිළිබඳවූ සැකයි කියලා. භාගිතුන් වහන්සේ පිළිබඳව සැකයි. ධර්මරතනය පිළිබඳව සැකයි ආර්ය මහා සංගරත්තනය පිළිබඳව සැකයි ශික්ෂාපද පිළිබඳව සැකයි අතීත භවය පිළිබඳව සැකයි අනාගත භවය පිළිබඳව සැකයි අතීත අනාගත බව දෙකම පිළිබඳව සැකේ පටිච්ච සමුපාදී පිළිබඳව සැකය මෙන මෙආදී වශයෙන් කාරණා අටක් තමයි මේ බුද්ධාදී අට තැන පිළිබඳව සැකය කියල කියන්නේ මෙක මේ විතිකිච්ඡාව කියන කාරණාව ඉතාම කෙටියෙන් සඳහන් කරනකොට තම අපි මෙහෙම කියන්නේ එතර මේ සැක සහිත කාරණා අටෙන් අපි කාරණා කීපයක් එදා සාකච්ඡා කලා කාරණ හතරක් ශික්ෂා පද ගැන සැකය කියෙන් තැන්ටනකං හතලිස් අටවෙනි දේශනාවිදි සාකච්ඡා කළා. අද දේශනාවෙන් අපි සාකච්ඡා කරන්න බලා පුරෘත්ති වෙන්නේ මේ අතීත භවය පිළිබඳව සැකය. මොකද පිනතින අතීත භවය පිළිබඳව සැකයේ මීට පෙර ආත්මක අපි ඉපදි කියලා හිටියද. එමනතන් මීට පෙරත් අපිට ජීවිතයක් තිබුණද ආං එහෙම සැකයක් යම් කෙනෙකුට ඇතිවින්න පුළුවන් නමුත් භාගිතන් වහන්සේ දේශනා කළා මීට පෙර එකාත්ම එක නෙමේ මීට පෙර ඉපදිච්ච ආත්ම ගණන ප්‍රමාණයක් කරලා දක්වන්න බැරි තර අනමතක්්ග සංයුක්තයෙන් අපේ භාගිතුන් වහසේ දේශනා කරනවා අනමතක්්ගෝයන් භික්කවේ සංසාරූ උබ්බා කෝටීන ප්ඥායිති මෙසංසාරයාගේ පෙර කෙරවල පණවන්ඩ බෑ කියලා. අංගේ කාරණාව පැහැදිලි කරනකුට එක පුද්ජලේක් මේ අනාධිමත් කාලයක් සංසාරී අපි ගෙමුත් තිරිසං ආත්මයක ඉපදිලා ඌරෙක් වෙලා නැතැන් එලුවෙක් වෙලා මීගවයෙක් වෙලා බෙල්ල කපාපුවාරවල ඒ මීගවයගේ බෙල්ල කපාපු තැනින් ගලාගෙන ගේපු ෘුදිරයේ මහාසාගර ජලයට වඩා වැඩී කියලා. එකයන්නේ එක ගවයකුගේ ්චෙරලේ තියෙනවා කියන එක නෙමයි අපි මේ සංසාරය පුරාවට මෙතෙක් මී ගවය වෙලා ආත්ම කීයක් උපදින් නැද්ද සාගර ජලේයට වඩා වැඩියෙන් ලේකතුවන්නේ එක අම්ම කෙනෙක් විල් වෙනුවෙන් හලාපු කඳුලු සාගර ජලයට වඩා වැඩී කෙල දේශනා කළි ඒතකොට කොහොමද ඉපදිච්ච වාරගාන තීරණය කරන්න අ ඒක නිසා පින්නතුනී නිමක් නැති අතීත බවලා පිපදිලා හිටියා නරක, තිරිසං, ප්‍රේත, අසුර මෙ සතර අපායම හිටියා මනුස්වලෝකවලත් ඕන තරං හිටියා දිවියලෝකවල බ්‍රහ්මලෝකවල ඉපදිලා හිට වවාරත් බොහොමයි තිරිසං ආදී ආත්මෝල ඉපදිලා නිමක් නැති අනන්ත දුක්විධපුවාර ප්‍රමාණය කරල දක්වන්න බේ එත් තිරිසං ආත්මි ඉපදනා කල කියහම ඉතාම කුඩා ජීවීන් වෙලත් ඉපදුනා මැස්සු මදුරුව වෙලත් හිටිය පෝදුරුවවාදී සත්තු වෙලත් හිටියා. පනුවවාගේ සත්තු වෙලා හිෙටියා. වැසෙකිලිවලවල් වල පනුව වෙලා ඉපදිලා හිටපු කාල නිවක් නැහැ. කුණුකානුවල පනුව වෙලා ඉපදිලා විඳපුදුක නිමක් නැහැ. සමහරලාට මලකුණක දවස් දෙකතුන හතර ගිහිල්ලා. නරක්වෙච්ච මලකුණක දුර්ගන්ධය අපිට දැනුුණහම සමහර කෙනෙකොට ඔළිවෙේ කැක්කුම හැදිනෝ අර ධර්මීත් සඳහන් කරනවට පිළිතුින් නිරේ ගැන සඳහන් කරනකොට ගූත කියල නිරයක් ගැන පැහැදිලි කරනවා ගූත නිරේ තියන්නේ මල සහ මුත්‍රා එ දෙක නිතරම පැහෙනවා දුන්දද මොනතරම් දුර්ගන්ධයිද කියල සඳහන් කරනවා මේ මුස්ස ලෝකට ඒ දුර්ගන්දය හමාගෙන අවුත් සත්ත ලෝකයේ සියලු දෙනාගේ හිස පුපුරනවා කියලා. ඒ තරම්ම දුරගන්දයි. ඉතින් මලකුණක් දවස් හතරක් පහක් ගත වුනහම කොයි තරන් දුර්ගන්දද. නවත්ඒ මලකුණේ දස් ගනන් දස දහස් ගනන් පනු හෙදිලා අපටමිච්චර දුර්ගන්දේ තියෙන මලකුණ අනුභව කර කර ඔවන් හරි සතුටින් මලකුණත් එක්ක ඉන්නවා. මම කියන්නඩ හැදිවී මීට පෙරාපි ඉපදනාද කියල සැකකරනවට වඩා. කාරණාව හරියටම දැනගත්තු ඒවාගේ මලකුණුවල ඉපදිලා මලකුණු අනුභව කර කර ඔබත් මමත් ගතකරපු ජීවිත කොච්චර ප්‍රමාණයක්ද. නිසාම අතීත භවය ගැන සැකකරන්න දෙයක් නැහැ අපිට අතීත බවයක් තිබුණා. ඒවාගේ විවිධ ලෝකවල අපි අනන්ත දුක්වින්දා නිරයේ පදිලා හිටිය තෙරිසං ප්‍රේතා අසුර කියන මේ සතරාපායි හැමතනම අපි හිටියා. තැමයි දැන් ඒ සතරාපායේ හිටපු කාලිත් ෙසන් ලෝකවල ඉඳගෙන මලකුණු අනුභහ කරපු කාලෙත් දැන් ඔක්කොමඉවරයිනි. එවක්කොම අතීතයේ සිද්ධ වෙච්ච දේවල්. වර්තමානය පින්නේ මේ ලෝක දහත්තුවේ බොහොම ශ්‍රේෂ්ඨතම උපත්තියක් කියලා හඳුන්වුවන්න මනුස්ස ජීවිතයක් ලබාගෙන. අතීතයනං කුණු අනුභහ කලාවන තරන්. අනාගතයට මලකුණෝල උපදිනවද වැසිකිලි වලවල්ල උපදිනවද මැස්සො මදුරුවෝ වෙලා උපදිනවද එක තීරණය කරන්න තියෙන හොඳම තැනක දැන්ගෙන්නේ. එනිසා අනාගත එහෙම වෙන් අකමැතිනම් භාගිතුන් වහසේ දේශනා කරපු විදිහට කටයුතු කරන්න තමයි තියෙන්. කිෙසේ තත් මේ කරුණු සඳහන් කළේ අතීත භවයක් තිබුණා. අපි ඕන තරන් අතීතීමේ සංසාරීපදිලා හිටියා. එහින්ද එක සැක කරන්න දෙයක් නෑ. අනාගත භවය පිළිබඳව සැකරී. මැරුුණට පස්සේ ආය උපදිනවද කියල සැකයි. මැරුණට පස්සේ ආය උපදිනව. ඉපදෙනව මැරෙනවා ඉපදෙනව මැරෙනව නිමාවක් නැති මේ ගමනට කියනවා සංසාර ගමන කියලා. ඇැයිඒ ඉපදීපද මරිමරි ඉපදීපදි මැරිමැරියන්න මෙ සසර ගමනට නිමාවක්තියන්න පුළුහංකම තියෙනවා. එ සංසාර දීර්ග මාර්ගය ඉවර කරන්න පුළු හංකමක් තියෙනවා. එන් මග ගෙවාදාන ක්‍රමය, මේ ලෝක සත්ත්වයාට කියල දුන්න නං යම් කෙනෙක්. එ කියල දුන්න එකම මහෝත්තමයණන් වහන්සේ ලොවතුරා බුදුරජාණන් වහන්සේ පමණයි. අද මෙහි ජීවත්වනමී මිනිස්සු හෙට මරණයට පත්වෙලා දෙව්ලොව උපදිණ්ඩ පුළුවහන්. බඹලොව උපදිණ්ඩ පුළුවහන් නැවත මනුලොව උපදින්නත් පුළුවහන් සතරාපායයි කොහැරි උපදිින්නත් පුළුවහන් නිසා සඳහන් කළේ මැරුණම ආය උපදිනවද කියලා එවතන් අනාගත භවයක් තියනවද කියලා සැක කරන්න එපා අනාගත භවයක් අනිවාරයම තියෙන වනිවන් දකිනතුරු ඊළඟ කාරණාව අතීත අනාගත බව දෙකම ගැන සැකයි අපි පෙර ආත්මයක හිටියෙත් නෑ මතු ආත්මයක උපදින්නෙත් නෑ කියලා අදහසක් ප අපිනේ ඇතියෙන එක තමයි අතීත අනාගත බව දෙකගම ගැන සැකයි කියල සඳහන් කළේ පතීති සමුපාදය පිළිබඳව සැකයි එකඇනි පිනතුනී මේ ප්‍රත්තිය නිසා මේ දේ හටගන්නව කියේන පටිච්ච සමුපාද ධරමිය. පටිච්සමපාද ධර්මය පිළිබඳව සැක උපද දොනවා එක එහිම වෙඩ බෑ එම කාර්යයක් සිද්ධ වෙන්න බැහැ. ආදී වශයෙන් මෙන්න මේ කාරණා අට පිළිබඳව උපදින සැකයට අපි කියන අමොකක්ද. විචිකිිච්චාව. මේ විචිකිච්චාව කියන ධර්මතාවේ අපි තුළ ක්‍රියාත්මක වෙනතා කල් අපිට කවදාවත් බුදුන් සරණ යන්න පුළු හංකමකුත් නෑ. උතුම් නිවන් හොයාගෙනන යන්ඩ පුළහංකමකුත් නැෑ. සංසාර තවත් එක දෘෂ්ටි ගතයෙක් විතරක් බවට පත් වෙනවා. මේකාරණනාව සඳහන් කරනවා පින්නතුන සත්තරි කංකතීතිී ආදිනා නයේන උත්තාය අට්ට වත්තුකායේ විමතියා ඒතන් අධි වචන. කියන්න පිනතිනී. සත්තරි කංකති ආදිනා භාගිතුන් වහන්සේගේ පිළිබඳව උපදින සැකය. ඒ සැකය මුල් කරගත්ත මේ කාරණට නයේන උත්තාය අට්ට වත්තුකාය. විමතියා ඒතන් අධි වචන සඳහන් කරනවා විචිච්චාව කියල සඳහන් කරන විකාරණාව. විමතියට පත්වෙනවා. විචිකිච්චාව කියල කියන්නේ විමතියට පත්වෙනවා. මොකද විමතියට පත්වෙනවා කියල කියන්නේ. විමති කියල කියන්නේ මත දෙකක් ඇති කරගන්නවා. එකකරයි විමතිය කියල කියන්නේ. මත දෙකක් තියෙනවා. අතීත භවයක හිටියද නැද්ද. අනාගත බවයක උපදිනවද නැද්ද මේවාගේ මත දෙකක් හැම වෙලා ම තියන වවිමතී කියන්නේ එකයි ඊලළට බාගතු වහස පැහැදිි කරනවා පින්න ති විති කිච්චාවා ගැන පැදිලි කරලා. සීලබ්බත පරාමාස කියන්නේ මොනවාද කියලා. මේ සෝවාන් වහන්සේ නමක් එ උතුම් සෝවාන් ආර්ය මාර්ග පලය හොයාගෙනෙකොටේ. නැති කළ යුතු සංයෝජන තුනක් තියෙනවන අපි මේවා කලින් දේශනාවල් කතා කරලා තියන්නේ. අන්නේ සංයෝජන තුනාතර විශේෂයෙන් සඳහන් කරනවා සීලබ්බත පරාමාස, විතිකිච්ඡා සක්කායි දිිට්ටි. ඇතිමවි සඳහන් කළේ පිළිවල සීලබත පරාමාස. මොහ දෙතවුට සී ලබත පරාමාස කියල කියන්නේ පිනතින සීලබ්බත පරාමාස කියල කියන්නේ මෙන්න මේ අපේ බුදු දහම තුළ භාගිතුන් වහසේ පෙන්නලා දේශනා කරලා තියෙනවන්නන් යම් සසරින් එතරවෙන්න මඟ ඒ මග හැරව අනිත් සියලුම කාරණ අයිති වෙන්නේ සීලබ්බත පරාමාස ගැනීට එමනතැන් සමහර කෙනෙ මේ කාරණාව විශේෂයෙන් වරද්ධ ගන්නවා සමහරය භාගිතුන් වහන්සේ දේශනා කළ සමහර සිල්පදත් සීලබ්බත පරාමාසද කිය කල්පනා කරනෝ එකයි වගේ දේවල්දීතකොට නිවැරදිවම මනාවම භාගිතුන් වහසගේ දේශනාව අපි තේරු අරගතයතුයි. මොකද පින්නතින තමන්ට කරන්ඩ අමාරු දෙයක් සම්හරලාට ලැබුණුත් තමන්ට පුරන්ඩ අමාරු ගුණයක් පුරන්ඩ පටන්ගත්තුත් ඒකත් අත්තකිලමතානු යෝගයේ දෙ කියල සමහරුන්ට සැකයි. අත්තකිලමතානු යෝගය කල කෙන ශරීරයට දැඩි දුක් දෙනම කියෙනෙකන. ර මේ සංසාරෙන් එතරවෙන්ඩ අත්හල යුතු දේවල් මෙන්න මේ මේ දේවල් අත්halaල යුතු කෙළබාගිතුන් හස දේශනා කරනවා. ඉති ඒ කෙලෙස් වලින් අල්ලගන ඉන්න දේවල් ප්‍රහීනය කරන්නඩ අත්හරන්ඩ බොහමමාරුයි ඒ සඳහා විශාල කැප කිරීම කරන්න සිද්ධ වෙනවා දී තවට කෙනෙකුට හිතෙන්න්න පුළුවහ මේකත් තර වෙනත් ශාසන වල කියපු අත්ත කලමතානු යෝගයේ නේද ශරීරයට දැඩි දුක් දීමක් නේද මේ කරගෙනයන්නේ කියලා නමුත් පන්නතුනී භාගිතුන් වහන්සේ මේ කාරණාව අර්ථදක්වලා තියෙන්නේ අපිට හිතෙන විදිහට නෙමෙයි සරුවජඥතා ඥානයට වැටහුණ විදිහට එතෝ බහිද්දා සමන බ්‍රාහ්මනානං සීලේන සුද්ධි වතේන සුද්දී මේ භාගිතන් වොහස පැහැදිලි කරනවා මේ ශාසනයෙන් පිටත ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ සීලයෙන්, වෘතයෙන් විසුද්ධයක් වෙනවා කියල යම් කෙනෙක් කියනවනම්. ආංෙක තමයි සීලබ්බත පරාමාස බවට පත්වෙන්නේ. තේරුුණද කාරණාව මේ ශාසනයෙන් පිටත. බාහිර වූ ශ්‍රමණයගේ බ්‍රාහ්මණයගේ ඔවුන් පනවලා තියෙන කිසියම් සීලයකින් යම් කෙනෙක් විසුද්ධියට පත්වෙනවා කියල හිතන වනම් එක සීලම්බත පරාමාසයි. මොකදේ අන්‍ය වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෙන් පණවලා තියෙන සීලයන්ගෙන් කවදාවත් සෝවාන් ආර්ය මාර්ගඵලයේ ලබාගන්න පුළුහංකමක් නෑ. මේ සංසාරය සුද්ධියකට ගමන් කරන්න පුළහංකමක් ළක උොද වාාගිතුන් වහසගේ සිංහනාදයක් තියෙනවා පින්නතුනිි. මේ ලෝකයේ පළවි නිශ්‍රමණයත් මේ ශාසනයේ මයි. මේ ලෝකයේ අන්තිම ශ්‍රමණයත් මේ ශාසනය මයි. අන්නෙ වෙනත් කිසිම ශාසනයක මාර්ගඵලලාබයෙක් පහළ වෙන්නෙම පහළ වෙන්නෙම නෑ කියන කාරණාව භාගිතුන් වහස දේශනා කරනවා. ඒක අනි පින්නතුන අන්න මතවාද දරනකිි. බුදුදහම හැර බුදු දහමෙන් පිට අ්‍යෙ මත දරමින් කටයුතු කරන අය කවදාවත් වෙසංසාරෙන් මිදෙන්න්නේෙ නැහැ. අනිේෂයි සඳහන් කළේ සීලබ්බත පරාමාස බවට පත්වෙනවා භාගිදුන් වහසට පිටිින් තියෙන දේවල් ගැන කතා කරනකොට. එලට අපේ භාගිතුන් වහසේ දේශනා කළා ඒය කිසිම කාරණාවක් නැත භාගිතුන් වහන්සි දේශනා කළ කිසිම සීලයක් සීලබ්බත පරාමාසයක් බවට පත්තිෙන්නේ නෑ. අන්න්‍ය ශාසනවල සෑමකු ප්‍රකාශයක්ම සීලබ්බත පරාමාසයි හැම ධර්මයක්ම භාගිතුන් වහන්සි දේශනා කරපු. කිසිදු කාරණාවක් සීලබ්බත පරාමාස ගනයට එකතු වෙන්නේ නෑ. මොකද පිතිනී. සීලය කියන කාරණාව. මේ ලෝකයේ හරියටම අර්ථදක්වඩ පුළහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේටම බිතරයි. කෙනෙකුට නිවන් දකි මෙන්න මේ ප්‍රමාණයට මේසෙල් රැක්කහම ඇති කියලා මේ ලෝකෙ වෙන කාටවත් ප්‍රමාණයයක් කර කියඩ බේ. අපේ නිවනට අවශ්‍ය ප්‍රමාණය සම්පූර්ණ කරගන්න හැටිය භාගතුන් වහස විතරම ඉදන්නේ. අන්න එක නිසා මෙ සීලේ කියන කාරණාව හරියට පණවන්න පුළුහන් වෙන්නෙත් බුදුරජාණන් වහන්සේටම විතරයි. පිනතිනේ වෙන කිසිම ඉර්දිවන්තයකුටවත් කාරණාව කරන්න බෑ කියල දේශනා කරනවා. පාගිතුන් වහසේ හැර වෙනත් ඉරදිවන්තයකුටුවත් මේ කාරණාව සම්පූර්ණ කරන්න පුළුවන්කමක් නෑ. එළඟෙන සඳහන් කරනව උදාහරණයක් කැටියට අපේ භාගිතුන් වහසේ තමයි සහිලේ ගැන දන්නේ එක ලපි සඳහන් කලානි. ප්‍රාණගාතයෙන් වැළකිය යුතුයි. ගේ භාගිතන් වහසේ යවවාදය නමුත් ඒ ප්‍රාණ ගහතීන් අපි වැලකිලා පින්කම්ම කරගෙන යන අතරතුරය අපි ඇතින් ඕන තරම් පෞද් සිද්ධ වෙනවා නමුත් සමහරව භාගිතන් වහස පව් කියලා අනුමත කරලනේ උදාහරණය කැටිරුමුණවද අපි සඳහන් කරන්නේ. ඉති මේ ප්‍රාණගහතින් වෙන්වෙන ප්‍රමාණයේ වෙන් විය යුතු ප්‍රමාණයේ ම සඳහන් කලා භාගිතුන් වහසි විතරයි දන්නේ කියලා. එහෙම කටයුතු කරවට කොටසක් ප්‍රාණගහත කරන්නත් වෙනවා. අවති එක කරුමයක් බෞද්ට පත්තින්නේ එකෙන නිවනට අදාළ වෙන ප්‍රාණගහත කළයුතු නොකළයුතු ප්‍රමාණයන් තියවා. ප්‍රමාණයන්ගින් අපි මොනවද කළ යුත්තේ මොනවද නොකළ යුත්තේ කොහොම දුබුදුරජාණන් වහසේ දේශනා කරන්නේ. ඇසට පෙනෙන්න ඉතා කුඩා සතාවත් මරණයට පත්කරණ්ඩිපා කියලා. ඇසට ප ඉතාම කුඩා සතෙක්වත් මරණයට පත් කරණ්ඩිපා. එදට ඇසට නොපෙන සත්තු කොච්චර ඉන්නවද. ඇසට නොපෙනෙන සත්තු ප්‍රමාණය නෑ. ඕන තරන් ඉන්න වමේ අපි ඇස්සෝල්ට පේ සත්තු. කෝටි ප්‍රකෝටි ගනන් ඉන්නවා. නමුත් භාගිතුන් වහසේ කොතනවත් දේශනා කළේ නෑ. නොපෙනෙන්න සත්තු මරණ්ඩෙපා කියලා අනිත් කරණවතමා දිවැසින් බල ලසිල් රැකින්න භාගිතුන් වහසේ දේශනා කරලන. එහම වනොත් අපිට සිල් සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්නෙත් නෑ ඇසට නොපෙනෙන සත්තු කියල කිය හමු පිනතින අපි කෑම පිගානක ඉන්නවා කෝටිගානක් සත්තු නමුත් අප ඇහැට පේන්නේන ඒ ආහාරය අනු භව කරනකොට ඒ සත්තු මැරෙන්න්න පුළුවන් නමු එක ප්‍රාණ ගහතයක් වෙනවා කියලා භාගිතනු හසි කොතනවත් දේශනා කරන්නි නෑ ඟට පින්නන භාගිතුන් වහසේ සීමත් පනවලා තියෙනවා දෙ අපි ගීම අපි කුටියක් හදනව කියලා කැලේ කොටන් ඕෝනේ බිවසකසන්ඩ ඕනේ වැැල්මුල්ලා දිය ගලවන්ඩ ඕන මේවා කරනකොට සත්තු මැරෙන්න්නේ නැද්ද මේවා කරනකොටත් ඕන තරම් සත්තු නමුත් සත්තු මරන්්ඩ හිතාගෙන දපිම වැඩේ කරන්නේ සත්තු මරන්්ඩ හිතාගෙන නෙමේ අපිම වැඩේ කරන්නේ කොටියක් හදන්න හිතාග. නොපෙන්න සත්තු වඕන තරම් මෙැරෙනවා. ඇැවස්සීමාවක් පෙන්න්නනෝ කූමි ගුලක් උඩින් කුටියක් හදන්න ඇඳෙපා කුටි හදන්න්න සුද්ද කලාට ගස්කපපුුවට කමක් නෑ. ැයි කූමිගුල කුඩිං කොටියක් හදන්්ඩෙපාකිිල දේශනා කළා. වේතුම්බසක් කුඩි කොටිය හදන්ඩෙපාකිිල දේශනා කළා. සත්ව ගහනයක් ඉන්නවනම් ඔවුන්ගේ මරණයේ සිද්ධ නොවිය යිතු. එද දෙම සඳහන් කළා මේ ප්‍රාණගාතය කියන ප්‍රබේදේන ප්‍රාණගහතය කියන කාරණාව තුළ, අපි ප්‍රාණගාත කළයුතු ප්‍රමාණයකුත් තියනව කියන කාරණාව. ඇසට පෙනෙන ඉතා කුඩාගෙම සතාගඉදලා අන් කිසිම සත්්‍යයෙක් ඝාතනය කරන්නේ නැහැ කියල තමයි අපි ප්‍රතිඥ්ඥාව ලබල දෙන්නේ. භාගිත වහසීසරැවිට පොරොන්දුවක් නිමේවෙන්නේ. එ පොරොන්දුව ලබල දෙන්න එහෙමයි විකාලයෙන් පස්සේ. නැවත කාලය ලැබෙනතුරු. ඊළඟ දවස අරුුණන් නැගෙනතුරු මව දිවිහිමියෙන්ම භාගිතුන් වහන්සේ පිළිබඳව තින ශ්‍රද්ධාවෙන්ම ය පුද්ගලය යකු සලුලින්හ ඇත්තෙනවා. ඉදර සඳහන් කළා ඇසට නොපෙනෙන සත්තුන්ගේ මරණය පිළිබඳව වලකදෙ කෙලා බාගිතුන් වහස දේශනා කලනේ. අනික දිවැසිං බලල ප්‍රාණගාතෙන් වලකන්න කියල කවදාවත් බුදුරජාණන් වහසේ අනුවත කරන්නෙත් නෑ. ඇයි දිවැසිං බලලා මේ කාරණාව පිළිබඳව දේශනා කරන තියන්නේ. දිවැසින් බලන්ඩිපා. පින්නතන අපි දිවැසින් බැලුවොත් එහෙම පියවී ඇහැට පේෙන් නඇති සත්තු කොච්චර පේෙන්න්න ගන්නවා. බත් අනුභව කරඩ නෙමේ බත් අනුභව කරන්න සල තමන්ගේ අත අත්ල දිහා බැලුවොත්. කෝටි ගානක සත්තු ඉන්නවාමත්ලි ලැස් බත්මි ගානත් තින්නවා. බත්හොලත් තින්නවා. තියබි බත් අනුභව කරන්නට ඔක්කොම දෙනා මැරෙනවා. නමුත් ප්‍රාණ ගාතයක් වෙනවද ප්‍රාණගාතයක් වෙන්නේ. දිවැසින් බැලුවොත් මේ ගොල්ලො පේන නිසා. එ පි අනුභව කරන්න බැරුවයනවා. අන්නේ එක නිසා දිවැසින් බලලා ප්‍රාණගාතයේ ප්‍රමාණය තීරණය කරන්න එපා කියල තමයි බුදුෝජාණන් වහස දේශනා කරලා තියෙන. ඒේකාරණාව තවත් දිගට දිගට ස්සරහට භාගිතන් වහස ආර්ථදක්වොමින් පැහැදිලි කරනවා. එළඟට පින්නතන භාගිතුන් වහස දේශනා කරනවා. සීලබත පරා මාසය පිළිබඳව ඇසට නොපෙනෙන සතුන් මැරෙන එක නවත්තන්න බැරනිසා නොපෙන්න සතුන් ගැන හිතන් එපා කියල දේශනා කරලා යම් කෙනෙක් කුමරු කොටනකොට නාගන්න කොට ඇඳුම් සෝදනකොට ගෙවල් මිදුල් අතුගානකොට මේ ඉතා කුඩා සත් වූ ඕන සරම් මැරෙන්ඩ පුළුවන් ඒ ගැනත් හිතන්න ගියුත් ඒ ගැනත් බලන්ඩ ගියුත් අපිට මොකි ජීවත් එන්න ක්‍රමයක් ජීවත් එන්න පිළිවෙලක් නැතුවයනවා. අංඒක නිසා භාගිතුන් වහසේ ඒ ප්‍රමාණය පනවලත් නෑහ ඇසට පෙනෙන කුඩා සතා ගෙෙනර තමයි ගරන් අරන්තියන්නේ. පින්නතුනි පැදිරි කරනවා මේ බුද්ධ ශාසනයෙන් පිටත තවත් සෙල්වර්ග බොහෝමයක් තියෙනවා බුද්ධහගමිත් සිිල් තියෙනවා බුද්ධහගමින් පිටත් එකක ජාතිය සිල්වර්ග ගොඩක් තියෙනවා ආගේ අතර සමහර සෙල්වර්ගයක් තියෙනවා කෙනෙක් නිවන් දකිින්න්න නම් මෙන්න මෙහෙම සීලයක් රකිින්ඩුව. මකදදේශීල මස් අනුභව කරලා රාවිතරයි බොන්නේ. හැමදාම ආහාරය මාන්ස මස් අනුභහව කරලා බොන්නම බොන්නම ර ඒ පෙන්න්නට නිසීලය. සසරින් විදෙන්ඩන එහෙම ඉන්දෝන කියල කියන්නේ. එක බුද්ධගමීද තියෙන්නේ බුද්ධගමින් පරි බාහිරය අන්න්‍ය දහමක නිවන් සොයාගෙන යන්න උන්ට පිහිට වෙන ක්‍රමයක් මේ තියෙන්නේෙ එළඟට සඳහන් කළා තවත් යම් කෙනෙක් කොයි විදිහයට ආහාරන්ු බව කලාාද සමහර කෙනෙක් හිතෙනවා මස්මාලුුවගේ දේවල් විතර අනුබව කරන්ට එවගේම තවත් පිරිසක් ඉන්නවා මස්මාලුවගේ දේවල් අනුභව කරන්නත් හොඳ නෑ කියලා ඔය අතර තව පිරිසක් ඉන්නවා මස්ස අනුභහ කරන්නේ මාළුවිතර කනුභව කරවා තව පිරිසක් ඉන්නවා මස් අනුභව කරන්න ත් නැහැ මාලුව අනුභහු කරන්න ෙත් නැහැ ඒ වනාට කරවල් අනුභහු කරනවා තවත් පිරිසක් ඉන්නවා මස් මාලු කරවල කියන මොකොත් මනුභබව කරන්නේ. හැබැයි උම්මලක දනුබහ කරනවා. අන්නහිවාගේ තමන් තෝරාගත්ත එකක දෘෂ්ටි මතවාදතියෙනවා. එත් තමන් තෝරාගත්ත දෘෂ්ටි ඔස්සේ ගමන් කරලා මේ සංසාරයෙන් මිදෙන්ඩබේ. මේ සංසාරයෙන් මිදෙන්න්නෙනම් මෙ මුළු විශ්වධාතුව මින්න ඔබාප සියල් දෙනාම. එකම දෘෂ්ටියකට එන්ඩුවන. එක්කි නම් දෘෂ්ටියක්ද නිර්වාණය උදෙසා බුදුරජාණන් වහන්සේ පෙන්නපු මගට එළමෙන්්ඩුවනේ එදාට එනි වන අපිට බොහොම ලංවෙන්නේ. එළඟට පෙන්නතුන භාගිතු නොහසමේ සීලබ්බත පරාමාසයෙන් බේරෙන්ඩ තවත් ලබලදුන්න අවවා දනුශාසනා බොහොමඇතිේවා. කළු දැල්ිවත් කරන්නඩත් පුලුවන්. මකුළු දෙලක් කඩල් ඉවත් කරනවා කියල කියන්නේ අනුන්ගේ සම්පූර්ණ ගෙයක් කඩල විනාස කලා වගේ කියලන්නේ. ඒවාගෙන මකළු දැලක්කිවත් කරන එක නමුත් භාගිතු හසේ මකළු දැල්ලිවත් කරන එක තහන කරලනෑ. නාන්ඩ පලදින්ඩ ්‍රෙදිි අදින්ඩ. ඒ සෝදන්ඩ බාගිතු නාහසකක් කොත් තහන කරන්නේ ක න හැබැ පින්නතිනී අපේ බුදුරජාණන් වහන්සේ නිවන් දකිට අවශ්‍ය නියම ප්‍රමාණය සරුවඥඥතා ඥානෙන් ගොනු කරලා අපිට පෙන්න ලතියෙන්නේ තනියම භාගිතවාස මේවත් අද බලලා මේ සසරේ පාරමී පුරාගනයන කාලේ මෙන්න මේ තිබිච්ච දෘෂ්ටිවාද සියල්ලකම උන්න්නහසිත ටිය. ඒ ඔස්සේ ගමන් කළ විමුක්තිය හෙව්වා නමු තබනේ හම්බුනේ නෑ දැබින්නදන අපිට වඩා අමාරු ෘත අනුගමනය කරපුය ඉන්නවා මේ බුද්ධ ශාසනයෙන් පිට පැත්ති දෙැ අප පිනන් මෙහම හිතන්නකු නිගන්ට පිරිස් කියල කියන්නේ. ඒගොල්ල ඉන්න නිර්වස්ත්‍ර වන ඇගේ නූල් පටක්වත් නෑ. එහෙම ඉන්න එක ලේසිී කියල හිතෙනවද පිනතින එහෙම ඉන්න එක ලේසි නෑ හිතේතියන ලැජ්ජා ැ සමහර කෙනෙක් තමන් කැමති කෙනෙක් ඉස්සරහපන නිර්ුවත්‍රව ඉන්න අකමති වෙන එකක් නෑ නමුත් එහම නෙමෙඉන්නේ. හර තිරමක් බලන් නැතුව මේ ලෝකයේ ජීවත්වෙන ඕනම පුද්ගලයකිස් සරහපිට මම නිරුවති ඉන්වා කියන කාරණාව කරන්න පුළුහන්ඳ කියලා හිතන්නකෝ. එක කොච්චර අමාරුද කියලා හිතන්නකෝ. දූවිල්ලේ ඉන්නත් නිරුවතින් මයි. අු ොඩේ ඉන්නෙත් නිරුවති මයි මඩගොඩේ ඉන්නෙත් නිරුවතින් මයි කොතන කොහම හිටියත්. නිරුවතින්ම තමයිඉන්නේ. තමන් ඉස්සරහැපිටට එන්නේ කාන්තාවුද ඔවුන් ලාබාලද තරුණද ඒ කොත් බලපාන්න. මේ තමන් ඉස්සරහයින්නේ රටේ රජ්ජරෝද. තමන් ඉස්සරහි රට රැජිනද තමන් ඉස්සරහින්න මේ රටේ මොනතරම් ප්‍රභූහරුද ඔවුන් කවරු මගේ ඉස්සරහිටඇ. වස්ත්‍ර හඳින්න්නම වස්ත්‍ර හඳන්නෙම නෑ නමුත් අපි ඇයි හිතනවාද මේ ලේසිී කියලා තමන්ගේ ලැජ්ජාව වහගන මේ ඕනම කෙනෙක් ඉස්සර හැපිට මෙහම ඉන්නට ලේසි වැඩත්ද කොච්චර අමාරු වැඩදද නමුත් එහෙම හිටියහම සුද්ධයක් ලැබෙනව නං එහෙම ඉන්ඩ ඒගොල්ලො කැමති නිකං නිගන්ට නිගන්ට නිග්ට කියගේ කීවට ප අපිට කරන්න බැරි කැප කිරීමක් කරන්න එහෙම වස්තර ගලවලා ඉන්ඩ කියලා අපිට කිවත් අප හිතල බලන්න්නොක ඉඩ පුළහන්ඳ කියලා එතකොට තමයි ඉතරෙන්න්නේ මොන කැප කිරීමක් කරනවාද කියලා මොකට දේ කැප කිරීම මේ සංසාර කෙරවල කරන්ට හැබ ඉතිං ආත්ම කෝටි ප්‍රකෝටි ගානක් නිර්වස්ත්‍රහිටත් යාත් මේ කරවල කරන්න බළුවන් වෙනවාද අපි රකින සීලයට වඩා ඒක හුඟක් අමාරු ක්‍රමයක් අපේ බුදුරජාණන් වහන්සේ එදා තිබිච්ච මේ නොය ක්‍රම අනුගමනය කරල තියවා ඒ ක්‍රමා අනුගමනය කරල තමයි අපි්‍රදේශනා කළේ මේක ක්‍රමයකින්වත් නිවන්දකින්න බෑ කියලා නිවන් දකිඩ නං මෙන්න මේ ප්‍රමාණය හරියටම සම්පූර්ණ කරගඩ කෙල් අපිට සිල්රකින්ට ප්‍රමාණයක් දේශනා කළා. එතුට පිනතින අපිට හුඟක් ලේසි මගක් තියන්නේ. තමන් වහන්සි දුක් විදල නිවනට යන මගහොයල ඒ මාර්ගයේ මනාව සකසලා ලෝක සත්වට නිවන් මාර්ගයේ දේශනා කළා. අමාරු හරි ඔක්කොම කළේ භාගිතු නාසි. අපිට දිනිද බොහෝම හරි ලේසි කොටස. නමුත් අවාසනාව කියලා කියන්නේ අපි ඒටික කරගඩත් ඒටික කරගඩත් බෑ. ආගේක නිසා මීට වඩා උනන්ද වෙඩ්ඩ වෙනවා. මීට වඩා උත්සුක වඩෝ සීලබ්බත පරාමාසයෙන් මිදිලා. මේ සංසාර කෙරවල කරන්න. සුගතියෙන් සුගතියට ගමන් කරඩ අමාමහනිවනින් සැනසෙන්ඩ භාගිතුන් වහස පෙන්නපු මාර්ගයෙන් සැප සහිතෝ මෙතරවෙඩ ඒතරවීමේ මග හොයාගෙන ඇන්ඩ භාගිතුන් වහසිට කීකරුෂාවක පිරිසක් හැටියට මතුවටත් කටයුතු කරන්න භාග්‍ය වාසනාව නිරන්තරයෙන් උදාවීවා භාගිතුන් වහසේගේ මඟ පෙන්වීම යටති සංසාර සාගරයේ තරණය කරලා අමා මහනිවනින් සැනසන්ඩත් අපට භාග්‍ය උදාවේවා ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාමීක් මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධධ කරගෙන සදහටම සසරින් විදන්නේ මේ උතුම් සද්ධර්මදානා නිසංන්සේ ආශිරවාදයක් පාරමිතාවක් වේවා කියල ප්‍රාර්ථනා කරමු. පිනතන උතුම් වූ රතන සූත්‍ර දේශනාවේ හතලෙෂ් නමවෙනි ධර්ම දේශනාව සඳහා දායකත්වය දරමුම් ලබන්නේ නුගේ ගොඩ පදිංචි, RMMD අනුරුද්ධ මහත්මා ප්‍රමුඛ, සුනේත්‍රා වීරසිංහ, අසේල චානක සහ සසංක යනායේ විසින් ඒ මහත්ම මහත්මීන්ගේ උතුම් අරමුණු හැටිරිෙසි හිපත් කරනවා පරලු සැපත් සියලුම ඥාති මිත්‍රාදීන්ට මේපින් අනුමෝදං වීවා රාජා ධර්මරත්න පියාණන්ටත් පිලික්ස් ඩල්සි एसिलिंग, म्यूरियल हेरल्ड डोरिन, जोइस, ए एम ए अभे सिंह शीलवती अभे सिंह हासिनी आयरिन कैने जेमीस श्री वीर सिंह नेसीग्य අන්‍ය වූ පවුලට සම්බන්ධ සියලුම දෙනාටමත් මේපින් අනුමෝදංවේවා නම් සඳහන්කරන්ට යෙදුන දෙමවුපියන්ට ඥාතිවරුන්ට මහත්ම මහත්මීන් සියලු දෙනාටම මේපින් අනු මෝදං වීවා ඉටමත රෝසෙත් ප්‍රාර්ථනා කරනවා ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් තුනුරුවන්ගේ අනන්තාශිරුවාදයෙන් මේ උතුම් සද්ධර්මදානමේ කුසල කර්මි යාශිරුවාදීෙන් නිදුක් නිරෝගි භාවයේ චිරජීවනය වහවා සලසේවා කියල ප්‍රාර්ථනා කරල තිෙනවා. එවගේම පිංක මේ දායකත්වය දරන සැදැහැති පිින්න්නතුන් සියලු දෙනාටමත් ක්‍රත්නත්ත්‍රයාාශිරුවාදය ලැබේවා නිදුක් නිරෝගිභාවයේ චිරජීවනය උදාවේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් සැප සහිත ප්‍රතිපදාවකින් ඇතිහුතුම් මමා මහනිවනින් සැනසීම ලබාගැනීම සඳහා සිර්දනාටම මේ පුුණ්‍ය ධර්මයන් හේතුවාසනාවේවා කලප්‍රාර්ථනා කරල තියෙනවා. එවඋතුම් බලාපපුරොත්තු ප්‍රාර්ථනා එලෙසින්ම මුදුම් පත්වේවා කෙලපියාශිරුවාද කරමු. ආකා සට්හාා්ච බුම්මට්ඨහා දේවානාගා මහිද්දිිකා අවා ci රක තුළ ke saසන දව වසතු කාල න සaksi සම්පති හිතු පිතු භවතුළකු චරජ භවතු දම්මිකු